අත්යට කලවීම අද වෙනකොට ගොඩාක් දෙනට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හායි, කොහොමද ඔයගලන්ට? ඕගොල්ලෝ එක එක ජාතියේ ගොඩාක් එක්ස්පෙන්සිව් එහෙම ක්‍රීම් යූස් කරලා ඇති. ඒත් ඔයගලන්ට සමහරක් විට තාම හරියට මේ දෙයට විසඳුමක් හම්බෙලා නැතිව ඇති. ඒ අයට අද මං කියලා දෙන්න යන ලේසි ක්‍රම පහක්, ඉතාම කෙටි කාලයක් ඇතුළත අත්යට කලවීම කොහොමද අඩු කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම පල්හැ තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. පළවෙනි ක්‍රමය තමයි දෙහිඋෂ සහ මීපැණි මාස්ක් එක. මේකට අවශ්‍ය වෙන්නේ දෙහිඋෂයි මීපැණි. ඕගලන්ට පුළුවන් දෙහිඋෂයි මීපැණි අරන් හොඳ මිශ්‍රණයක් හදාගෙන නාන්න කලින් ඕගලන්ගේ කිහිල්ලයට ආලේප කරලා විනාඩි 5ක් වගේ කාලයක් තියලා හොඳට සීතල වතුර භාවිතා කරලා මේක සෝදා ඉවත් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ මේක දිගටම සතියක් වගේ කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා දෙහි කියන්නේ ස්වභාවිකවම අපේ සම සුදු කරගන්න උදව් කරන දෙයක්. ඒ වගේම මේ මිශ්‍රණය ඔයගොල්ලෝ ආලේප කරද්දී ඔයගොල්ලන් තේරෙයි ඔයගොල්ලන්ගේ හැම ගොඩාක් සිනිඳුත් වෙනවා. දෙවැනි ක්‍රමය තමයි අල. ඔයගොල්ලන්ට පුළුවන් අල පෙත්තක් අරන් කිහිල්ලයට ආලේප කරලා විනාඩි 15ක් වගේ කාලයක් තියන්න. ඊට පස්සේ හොඳින් සෝදා ඉවත් කරගන්න. මේක ඔයගොල්ලෝ සතියක් වගේ කරද්දී ඔයගොල්ලන්ට ප්‍රතිඵල පේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අල අපේ හැම බ්‍රයිට් කරන්න ගොඩාක් උදව් කරනවා කියලා. තුන්වෙනි එක තමයි කඩල්පිටි මාස්. මේකට අවශ්‍ය වෙන්නේ කඩල්පිටි තේ හැඳි 2යි, කිරි තේ හැඳයි, ලෙමන් තේ හැඳයි, කහ ටිකයි. ඕගලන්ට පුළුවන් මේ ටික හොඳට මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගෙන ඕගලන්ගේ කිහිල්ලයට ආලේප කරලා විනාඩි 30ක් වගේ කාලයක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. ඕගලන්ට මේක සතියක් වගේ දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලෝ දන්නවා දෙහි වලින් උයි කිරි වලින් උයි අපේ හැම රන්වන් පාටක්, ඒ කියන්නේ හැමට හොඳ බ්‍රයිට් එකක් ලබා දෙනවා කියලා. ඒ වගේම කහ වලින් හැම රන්වන් පාට කරන්න උදව් කරනවා. ඒ වගේම කඩල පිටි කියන්නේ හැමට හොඳ පෝෂණයක් ලබා දෙන ද්‍රව්‍යයක්. හතරවෙනි එක තමයි කහ මාස්. මේකට අවශ්‍ය වෙන්නේ කහයි පිරිසිදු පොල් තෙල්. ඉතින් ඕගලන්ට පුළුවන් මේ දෙක මිශ්‍ර කරලා ආලේපනයක් හදාගෙන අත්යට ආලේප කරලා විනාඩි 20ක් වගේ කාලයක් ආලේප කරලා තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා කහ කියන්නේ හොඳ විස බීජ නාශකයක්. ඒ වගේම මේක ඕගලන්ට උදව් කරනවා දහඩිය දුඟද අඩු කරගන්න. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා කහ කියන්නේ ස්වභාවිකවම සම රන්වන් පාට කරන්න උදව් කරන දෙයක්. ඉතින් ඕගොල්ලෝ මේක සතියක් වගේ කරන්න, එතකොට ඕගලන්ට හොඳ ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. කෝමාරිකා, ඕගලන්ට පුළුවන් අත්යට කෝමාරිකා ආලේප කරලා විනාඩි 15ක් වගේ කාලයක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. ඒ වගේම ඕගලන්ට ඇඟේ දාඩිය බිබිලි වගේම තියෙනවනම් ඕගලන්ට පුළුවන් කෝමාරිකා පාවිච්චි කරලා ඒ දේවලුත් අඩු කරගන්න. ඕගලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න ඕන නම් ඕගලන්ට පුළුවන් කෝමාරිකා දෙහි යුෂ හැරි ගස්ලබු එක හැරි මිශ්‍ර කරලා පාවිච්චි කරන්න. මොකද ඕගොල්ලෝ දන්නවා මේ තුනම සමට ඉතාම හොඳ පෝෂණයක් ලබා දෙන ස්වභාවික දේවල්. ඒ වගේම මේවා උදව් කරනවා සම සිනිඳු කරගන්න. ඉතින් ඕගොල්ලෝට මම අද දැන් ටිප් එකක් කියන්න. ඕගොල්ලෝ එක එක ෂේවින් ක්‍රීම් යූස් කරනවා ඉතින් ෂේව් කරන්න. ඉතින් ඒ වෙනුවට අද ඉඳන් ඕගලන්ට පුළුවන් ෂේවින් ක්‍රීම් වෙනුවට කෝමාරිකා යූස් කරන්න, ෂේවින් ජෙල් එකක් විදියට. මොකද කෝමාරිකා කියන්නේ ඉතාම හොඳ ස්වභාවික දෙයක්. ඒකෙන් කිසිම සමට ඩැමේජ් එකක් නැහැ. ඉතින් ඕගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම අද ඉඳන් ට්‍රයි කරලා බලන්න. සමහරුන්ට ෂේවින් ක්‍රීම් යූස් කරන්න බැරුව ඇති එක එක ඇලර්ජි තියෙන හින්දා. ඉතින් ඒ අයටත් පුළුවන් අද ඉඳන් කෝමාරිකා යූස් කරන්න ඒගොල්ලන්ගේ ෂේවින් ජෙල් එක විදියට. ඉතින් ඕගොල්ලෝ ඒක ට්‍රයි කරලා බලලා ඒකේ රිසල්ට් උත් මාත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඕගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට තැන්ක් යූ. ඉතින් ඕගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙ තාම මේ වගේ ලස්සන වීඩියෝකින් මම ඕගොල්ලන්ව හම් වෙන්න. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක්.